පාස්කු ඉරුදින ප්‍රහාරයට ඉර්ජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධව සිදු කරන පරීක්ෂණ වලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා ලැබ සැකකරුවන් ලෙස අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටිහැටියේ නිදහස් කර හැරීමේ ප්‍රවණතාවයක් අපි ඊයේ පෙරේදා දැක්කා මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම අපේ බලවත් අප්‍රසාදය සහ විමිතිය පළ කරන්නට මම අවස්ථාවක් කරගන්නවා මේක විශේෂයෙන්ම මේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් අතර ඇති වෙලා තියෙන මේ කනගාටුදායක හා අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් අපි ඒ අය දැඩි කැළඹීමකට සහ දැඩි වේදනාවකට පත් වී සිටිනවා තවමත් බොහෝ දෙනෙක් අංග විකලයින් හැටියට මීගමුව ප්‍රදේශයේ සහ ඒ අවට කොච්චි කඩේ ආදී ප්‍රදේශවල ගෙවල් වල ඉන්නවා කිසි දෙයක් කරගන්නට බැරිව ඔවුන් බලාපොරොත්තු වෙනවා යුක්තියයි සාධාරණයේයි රට පාලනය කරන අයගෙන් ඔවුන්ට ලැබෙයි කියලා. හැබැයි මේ පිළිබඳව මේ වගේ දේවල් සිදුවීම තුලින් යම් ආකාරයක සාධාරණ සැකයක් ඇති වෙලා තිබෙනවා. මේ මෑතකදී හදිස්සියෙම නිදහස් කර යැවු පුද්ගලයන් පිළිබඳ මුලින් කියූ දේවල් සහ දැන් කියනා වූ දේවල් අතර පරස්පරතාවයක් තියෙනවා. ඒක අපිට කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මේ එක්කෙනෙක් ගැන කියාපු දේවල් අපිට මේ රෙකෝඩ් කරලා තියෙනවා අපි ගාව. ඒක ප්‍රවෘත්ති වලටත් ගියා විවිධ මාධ්‍ය ජාලවල. ඒක අපිට අපි කැමති ඒක නැවත වරක් ප්ලේ කරලා ඔබට හඳුන්වා දෙන්න. දැන් අපි ඒක ප්ලේ කරමු. आसन्न प्रसिद्ध होटल अनावरणे कला එසේම විශේෂ සුබ සාධන සමිති සමාගම් ඇති කර බෝම්බකරුවන් සමග ඒ සමාගම් වල එකට නිලතල දරමින් කටයුතු කර ඇති බවටත් එම සමාගම් වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර ඇති බවටත් රියාජ් බදුද්දීන්ට චෝදනා එල්ල වුණා මෙම චෝදනා වලට අත්අඩංගුවටගෙන රඳවුම් නියෝග මත සිටි රියාජ් බදුද්දීන් මාස 5කට පසුව නිදහස් කෙරුණා එතකොට අපිට පැහැදිලි වෙනවා මේ කාරණාවලදී යම් කිසි පරස්පර විරෝධීතාවයක් තියෙනවා මේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල තුල වැඩපිළිවෙල ගැන ඒ නිසා මට මගේ ජනතාව වෙනුවෙන් සෑහෙන ගැඹුරු සැකයක් හදවතේ උදා වෙලා තියෙනවා ඒක මම ප්‍රකාශ කළ යුතුමයි මේ සැකකරුවන් හදිස්සියෙම මුදා හැරීම අතුළු දැනට සිදුවෙමින් පවතින ඇතැම් දේවල් දෙස බැලීමේදී මේ දේවල් මේ විදියට සිදුව හොත් වේදනාවට පත් වී සිටින මගේ ආදරණීය ජනතාව අපේක්ෂා කරන පරීක්ෂණ අපක්ෂපාතීව සිදුවේද නැත්නම් දියාරු වී යයිද කියා අපට සාධාරණ බයක් සිතට ඇති වී තිබෙනවා මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් මගේ සිත තුල ඇති වෙලා තිනවා මේක දිහා බැලීමේදී එම නිසා සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් मगे जनता मगेन प्रश्न करण मेवेन कोटा दूरकथन पणिविड एस एम एस पणिविड एवगेम वेना अंसवेलिंग सिधुन प्रश्न मगे कंदेकट अहिलतीनो मगे आहलतीनो इति मट मेव संबंध अत सोदागेन पैतकट वेन्नट बेह मरनेट पत्तु ऐगे गिवल्वलाय हा अब्बगातवी एंदांगुड दुक्विंदन जनता पुरंदु युक्तिय साधारणे हा මෙම මිලේච්ඡ ප්‍රහාරයේ මුලකරුවන් සොයා ගැනීම සම්බන්ධ සමස්ත ක්‍රියාදාමය විනිවිද භාවයෙන් සහ අපක්ෂපාතීව සිදුවීම ඉතා වැදගත් දෙයක් බවට අපි සලකනවා. ඒ නිසා මේ සම්බන්ධව අපේ කතෝලික මන්ත්‍රීවරු ඇමතිවරු විතරක් නෙමෙයි අනිකුත් අයත් මේ රටේ සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින හැම කෙනෙක්ම මේ ගැන කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම ආරාධනය කරනවා කරුණාකරලා මේ වැඩපිළිවෙල
ඉදිරියට යන එක නවත්වන්න ඒ වගේම මේ මෙතනදී මොකද්ද සිදු වුණේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්න ඇයි මේ මාස 5කට ඉස්සෙල්ලා මේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග ගනුදෙනු කෙරුවයි කියලා එයත් ඒගොල්ලොත් එක්ක බිස්නස් කෙරුවයි කියලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා පැවැත්වුවයි කියලා කියාපු කෙනෙක් එකපාර කිසිම වරදක් නොකරයි කියලා නිදහස් වුණේ කියන එක ගැන අපේ හිත ඇතුලේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා ඒ නිසා මේ ගැන මම මගේ විරෝධයත් කනස්සල්ලත් විමතියත් පළ කරනවා ප්‍රකාශ කර සිටිනවා ස්තුතියි